Aibowan, welcome to the show. Dialogue chalwan saha manchi kome gena tena kome vibes ekkai ogulo ekatu vela inne. Adu dawase edi thithin wenda wagema ogulo aadare karana artist kene kapith ekke ekatu vela inna. Nang amuthen handunwa denna deyak na. ඔගොල්ලෝ මේ වෙනකොටත් දන්නවා මේ වෙනකොට දැකලා තියෙන්නේ මේ කවුද කියලා. ඒ කෙනත් එක්ක කතා බහ කරන්න කලින් ගොඩක් මතක් කරන්නම් අද දවසේදී වගේම හැමදාම අපේ title sponsor Manchikome සහල් වලින් නිෂ්පාදනය කරන එකම snack cracker එක. ඉතින් Manchikome එකක් කන ගමන් අපේ program එකත් enjoy කරන්න කියලා ආරාධනා කරනවා. අර මං කිව්වත් වගේ අලුතෙන් හඳුනා දෙන්න දෙයක් නැහැ. bias ભેදයක් නැතුව වැඩිමහල් පොඩි අය මේ හැමෝම හුඟක් ආදරය කරන කටහඬක් තියෙන ආරිස් කෙනෙක් තමයි අද දවසේ අපිත් එක්ක එකතු වෙන්නේ. බාචි සුසාන් ආයුබෝවන්. වෙල්කම් ටු කොමේ වයිබ්ස්. බාචි දැන් මේ බාචි සුසාන් කිව්වම නිකන් මට මැවිලා පේනවා නිකන් ලකුවේ නම තියෙනවා ස්ටේජ් එක ලයිට්ස් එක බාචි සුසාන් කියලා. ඒ නම හදන්න කොච්චර ගේමක් දුන්නද බාචි සුසාන්? ඇත්තටම ඒ නම නම් ඇත්තටම දාන්න අමාරු නෑ. ඒක මගේ යාළුවෙක් දාපු නමක්. මගේ සංගීත කණ්ඩායම හිටපු යාළුවෙක් දාපු නමක්. ඒක විහිළුවට කියපු නමක්. හැබැයි ඒ බාස්සන් කියන බ්‍රෑන්ඩ් එක හදන්න ඒකට ගොඩක් ලොකු කැපකිරීමක් කරන්න වුණා. මොකද දැන් වගේ මේ කාලවකවානුවේ තියෙනවා වගේ අපිට සෝෂල් මීඩියා තව තව තරඟ එහෙම තිබුණෙත් නැහැ අපිට. අපිට තිබුණේ සින්දු කියලා 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 ගීත ගායනා කරලා 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 කරලාම මේක උඩට එන්න. ඉතින් එතකොට ඒක ඇතුලේ මම හිතන්නේ කතාවක් ලිව්වොත් බාජ්සන් ගේ ගමන කියලා ලයිෆ් ස්ටයිල් එක කියලා මොකක් හරි එහෙම දාලා කතාවක් ලිව්වොත් මම හිතන්නේ මිනිස්සුන්ට ගොඩාක් ඉගෙන ගන්න සහ හිතන්න
යම් කිසි ගායන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් නිර්මාණය වෙන්න කොච්චරනම් පසුබිමින් දේවල් සිද්ධ වෙන්න ඕනද සහ කොච්චර දුක් වෙන්න ඕනද මේ සතුට අඳුන ගන්න සතුට වෙන්න ඕනද දුක අඳුන ගන්න මේ වගේ ජීවිතේ ගොඩාක් හැල හැප්පීම් වලට වාජනය වෙච්ච කලාකරුවෝ මං හිතන්නේ මොනේ මොහො දෙයක් කරනවා මොකද ඒ අත්දැකීම් නිසා ඉතින් මං හිතනවා වාජ්සන් කියන ඒ චරිතේ ගොඩනගෙන්න පුදුමාකාර විදිහේ අමාරු ගමන් මාර්ගකින් සතුටින් ඒ ගමන් මාර්ගය ඇවිල්ලා තමයි අමාරු ගමන් මාර්ගයේ සතුටින් ඇවිල්ලා තමයි මං හිතන්නේ නිර්මාණකරුවා බිහි වෙන්නේ ඇත්තේ හරි පොසිටිව් කෙනෙක් නේද ඔයා එහෙම එහෙම කෙනෙක් වෙනත් අයත් කියනවා දෙද නැත්නම් ඔය කියන්නේ මං නෑ මං ඕනෙම දෙයක් ධනාත්මකව දකින්න ඕනි කියන තැන ඔයා මෙන්ටලි ඔයාටම කියාගෙන දෙතනින් අනිවාර්යයෙන්ම මොකද මම මගේ ගමන පටන් ගන්නකොට මට ඒ කියන්නේ ගමන යන්න ඒ කියන්නේ බස් එකේ යන්න තිබ්බේ ඕකේ බස් එකේ යන්න සල්ලි තිබුණේ නැහැ ඕකේ එතකොට මට තිබ්බේ මට හිත විතරයි එතකොට මං කොහොමද මෙතෙන්ට යන්නේ මේ ටික පයින් ගිහිල්ලා මෙතනින් එහාට වාහනයක නැගලා ලොරියක නැගලා එහෙම ගිහිල්ලා තමයි එතෙන්ට යන්නේ ඉතින් අතනම ලේසි මාර්ගයක් නෙමෙයි ඒක ඒක හරි බොහොම කල්පනාවෙන් ආපු හරි අගෞරවණීයව ආපු ගමනක් තමයි මේ මගේ ගමන ඉතින් අතනම හැමදේම සුබවාදීව හිතන්න පුරුදු වෙනවා වෙන්න ඕනේ අපේ ජීවිතේ අපි අතනම ඒ කියන්නේ කලාව වේවා වෙන යම් හොදයක් වේවා සිතවිල්ල ඇතුලේ තමයි මේ හැමදේම නිර්මාණය වෙන්නේ කෙනේ සිතවිල්ල එච්චර පිරිසිදු පාරිශුද්ධ කෙනෙක්ගේ හිතක් පෙළන්නේ නැති ඒ කියන්නේ හරි ලස්සනම විදිහට ඒක හිතන්න පුළුවන් නම් මං හිතනවා මේ ලෝකේ කල නොහැක්කක් නැහැ කෙනෙකුට ඉතින් මම ගොඩාක් මේ අධ්‍යයනය කරපු ගායන ශිල්පියෙක් නෙමෙයි මේ සංගීතයේ අපේ පවුලේ පසුබිමේ තිබ්බට මම රස්ති අදු ගහපු එක්කෙනෙක් රස්ති අදු ගහ තමයි මම දන්නේ මියුසික් වලට ඇත්තටම ඉතින් ඒ රස්ති අදු ඇතුලේ තමයි මේ දරනඩු මටසිලටු සහ ඒ නිර්මාණ කරුවා බිහි වෙන්නේ. යා. ඉතින් මං හිතන්නේ අත්දැකීම් තමයි හැම දෙයකම හිතන විදිහ බොහොම ප්‍රබලව බලපානවා අපේ ජීවිතේ. අපි සමහර තැන්වලදී අපිට ගොඩාක් පරිත්‍යාගශීලී වෙන්න වෙනවා. කාරුණික වෙන්න වෙනවා. ඉතින් يعني සාමාන්‍ය කෙනෙකුට වඩා අපිට හිතන්න පුළුවන් වෙනවා අර සුබවාදීව අපි හැමදේම කල්පනා කරන්න ගත්තොත් ඕන දෙයක් කරන්න පුළුවන්. අපි හරියට හිතුවොත් ඒකට යොමු වුණොත් මම මේ දෙක කරනවාමයි කියලා අදිෂ්ඨානය තියාගත්තොත් මේ ලෝකෙ කල නොහැක්කක් නැහැ ඕන දෙයක් කරන්න පුළුවන් nothing is impossible nothing වාජි සුසංග ඇත්තනම් මොකද්ද මගේ අම්මා තාත්තා දාපු නම සුසන්ත ඉතින් ඒ සුසන්ත කෙරෙකලා සුසාන් වෙලා වාචි කියන එක මොකද මම සංගීත එක්තරා සංගීත කණ්ඩායමකදී මං හලාවත ප්‍රදේශයේ ශෛලී කියන සංගීත කණ්ඩායම මුල්ම සංගීත කණ්ඩායම මගේ ඊට කලින් සංගීත කණ්ඩායම වල හිටියා. හැබැයි මේ සංගීත කණ්ඩායම තමයි මම සෑහෙන ගායකෙක් විදිහට ප්‍රචලිත වෙන්න පටන් ගත්තේ. ඉතින් ඒකේ මම බොහොම ආදරණීය ශිල්පියෙක් විදිහට තමයි වැඩ කරේ. හැමෝම මට හරි ආදරෙයි. විහිළුවට එක එක වචන කියනවා. මේ කියන්නේ අර ආදරයට ඒ වගේ ඒ කාලේ ඒ වගේ ගීත ගායනා කරනවා මම බාචි බාචි ජම්බෝ. තව එක එක ඒ වගේ හැම භාෂාවකම ගීත ගායනා කරනවා. ඉතින් මට අර ඒ අර ඒ සින්දු කියන නිසා නිකන් කියපු නම ඔය මේ මම කැමති වුණ නැහැ ඒකට. يعني ඒ වගේ නමක් මට දානවට මම කැමති වුණ නැහැ. මොකද මම කැමති මගේ අම්මා තාත්තා දාපු නමට මම මේක වෙනස් කරන්නවත් කැමති නැහැ. මගේ ID එකවත් මම කිසිම දෙයක් වෙනස් කරන්නේ නැහැ. මොකද ඒක මම තියනවා. ඒ දෙන්න මගේ දෙමාපිය දාපු නමනේ. ඒක මම වෙනස් කරන්නේ නැහැ කවදාවත්. හැබැයි මම දන්නේම නැතුව මං අකමැත්තෙන් බාචි සුසාන් කියන නම මට රෙජිස්ටර් වෙලා දැන් මගේ ඇත්තරම කවුරුත් කියන්න කැමතිත් නැහැ. ඒ නිසා මම එක උත්සාහ කරන්නෙත් නෑ ගොඩක් වෙලාට කාටවත් මේ මගේ නම මේකයි කියලා කියන්න. කියනවා. හැබැයි මේක වෙනම බ්‍රෑන්ඩ් එකක් වෙලා ඉවරයිනේ දැන්. ඒක මං හිතා ස්වභාවයෙන් සිද්ධ වෙච්ච දෙයක් ඒක. ඇබ්සලියුට්ලි. ඒක හරි ඔටෝමැටිකලි වෙච්ච දෙයක්. හැබැයි ඒ ගමනට අත්‍යවශ්‍ය වුණ දෙයක්. අනිවාර්යයෙන් මේක දැන් මං කල්පනා කරනකොට දැන් මට හරි පුදුමයක් ඒක. ඒ කියන්නේ මෙහෙම නමක් වැටිලා මම මෙහෙම ඇවිල්ලා මම මේ අර ගමක හිටපු මම ඈත ප්‍රදේශයක හිටපු මම එහෙම ඇවිල්ලා එහෙම වෙච්ච දේ මට ඇත්තටම මටත් පුදුමයක් ඒක මේ වෙනකොට අනිවාර්යයි අපි මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තේ ආශාවෝ ගීතෙන් ඊට පස්සේ දැන් අපි තව සුළු මොහොතකින් කියන ලැස්සලා ඉන්නවා සිත් ආරණ්‍යයේ සින්දුව අපිට ආශාවෝ ගැන පොඩ්ඩක් මතක් කරලා දෙන්නකෝ ඔව් ආශාවෝ කියන්නේ මම ඇත්තටම මගේ ජීවිතෙත් මම කැමතිම ගීතයක් ඒක තණ්හා රති රග
කියපුවහම අපිට ලොකු පරාසයක් තියෙනවා මේ වචන තුනේම. ඉතින් මේ ගීතයේ අර්ථ එක එක ගැඹුරු අර්ථවලට යන්න පුළුවන් විදිහට ලියලා තිනවා. ඕකේ ලිව්වේ ශ්‍රීහාන් ගල හිටියාව. අහහ මේකේ ට්‍රැක් එක මුලින්ම හැදුවේ මගේ ඔළුවෙත් පොඩි අයිඩියා එකක් තිබ්බා මෙන්න මේ වගේ රිදම් එක ගීතයක් හදන්න ඕන කියලා. ඉතින් ඒක මම චතුරංග දිසිල්වා එයා තමයි මියුසික් මම හිතේ ලංකාවේ ඒ වගේ සංගීතඥයෙක් මට හම්බුනේ නැහැ. ඒ කියන්නේ ගීතයක් නිර්මාණය කරනවා කියන එක එයත් එක්ක එකතු වෙච්චාම විශ්මේද දක්වන තැනකට එයා ඒ සංගීතය අරගෙන එනවා. ඉතින් ඒ ගීතයට මගේ අර චූටි අයිඩියා එක දීපුවම එයා දවස්ක් දෙකක් ගියේ නැහැ මෙන්න එයා මට මේ මෙලඩිය ගහලා මේ මියුසික් පැටර්න් එක ගහලා ඒ කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ ට්‍රැක් එකක් මට එව්වා. ඉතින් ඒකට නියමිතම වචන ටික ලියුවා ගලපලා එක පාරින් ශිහාන් එයා හරි දක්ෂ ලංකාවේ ලස්සන ගීත රචනා කරලා තියෙන කෙනෙක්. ඉතින් මට ඒ වාසනාව හම්බුණා ඒ වගේ දෙපලක් එක්ක ඒ වගේ ගීතයක් නිර්මාණය කරන්න. මම හිතනවා මගේ ජීවිතේ මම සතුටු වෙන කියන්නේ ගීත ගොඩාක් තියෙන එකේ ඇතුලේ මම ගොඩක් සතුටු වෙන ගීතයක් ඒ ගීතේ. මගේ ලිස්ට් එකට මම ආදරෙන් බාරගත්තු ගීතයක් ඒක. මොකද හිතන දේවල් ගොඩක් තියෙනවා ඒ ගීතේ ඇතුලේ. හරියට වචන ගැන අදහස ගැන හොයා බැලුවොත් උඩින් ඇහෙන දේ නෙමේ ඇතුළාන්තයේ තව තව ගොඩාක් දේවල් ගොනු වෙලා තියෙනවා ඒ වචන වල. ඉතින් එක්ස්පෙරිමන්ට් වැඩක්. ඒක අත්හදා බැලීමක් මේ වගේ ගීතයක් සිංහල භාෂාවෙන් ඒ වගේ ටෙක්නිකලි වෙන විදිහකට උච්චාරණය කරන්න පුළුවන්ද කියලා බලපු එක. ඕකේ. ඒක පිළිගත්තා මම හිතන්නේ සෑහෙන ප්‍රේක්ෂකයන් ඒ ගීතයට ගොඩාක් ආදරය කරනවා. අද ප්‍රසංගයක හැම ප්‍රසංගෙම ඉල්ලන ගීතයක් බවට පත් වෙලා තියෙනවා ආශාව ගීතය. ඉතින් ස්තුති කරනවා ඒ හැම දිනාටම ඒ ගීත නිර්මාණය කරගන්න මට ඒ සහාය දුන්නට. ප්‍රේක්ෂකයන් ඒක අහලා ඒ සතුට වෙන එක ගැන තමයි මගේ ජීවිතේ මං ලබන සතුට. අනිවාර්යෙන් ඒක මේම හිතන්නේ අපි විඳින්න කලින් හුඟ කාලයකට කලින් ඉඳන්ම ඔයා ඒ ගීතේ විඳලා තියෙනවා කියලා තේරෙනවා. ඒ කියන්නේ කියන විදිහටම අපිට මෙස්සිත් ආරණ්‍යයේ ගීතේ ගැනත් කියන්නකෝ. ඔව් ඔක තිලින බොරලස්ස තමයි මියුසික් කරේ. වචන ලිව්වේ මං කලක් සිට අඳුරන සනත් ගමගේ කියන ශිල්පියා. ඉතින් ඔහු ගීත ලියන්න මුල්ම පටන් ගන්න කාලේ මම ඇවිල්ලා මුණ ගැහෙනවා. මුණ ගැහිලා බාචි මට මෙහෙම මෙහෙම මගේ ලයිෆ් එකේ මේ වගේ දේවල් ටිකක් මට සිද්ධ වෙලා තියෙනවා. මගේ එයාගේ ජීවිතේ ඇත්ත සිදුවීම් ටිකක් එයාගේ බිරිඳ වියෝව ගැන එයාගේ ජීවිතේ යම් යම් දේවල් ටිකක් ගැන මට කියනවා. කියපුවම එයා වචන ටිකුත් මට දෙනවා. මම හැබැයි එක ගීතයක් කියලා ගායනා කරලා දෙනවා. ඒ වෙලාවේ දුන්නේ මම එයාට කියනවා නෑ මට මෙහෙම මෙහෙම අමුත් මේ වගේ වචන ටිකක් මට ඕනේ පුළුවන් නම් ලියලා දෙන්නවා කියලා. ඉතින් ඇත්තටම එයා ඒක උත්සාහ කරලා ඒ වගේ ලස්සන වචන ටිකක් ලියලා දුන්නා. තිල්ල මල්ලි මාර ලස්සන මෙලඩියක් දාලා දුන්නා. ඒ කියන්නේ අප්ඩේට් වී යන්න පුළුවන් මෙලඩියක් එක. ඒ කියන්නේ තව අවුරුදු ගානට ඉස්සරහට තව ගායනේ මට නෙමේ තව ගායන ශිල්පීන්ට ශිල්පිනියන්ට හැඩ දාලා කියන්න පුළුවන් වෙන්නේ මෙලඩියක හදලා තිනවා. මම ආස කරන ගීතයක් එක. හැබැයි තව ගොඩක් ප්‍රසංගල ගායනා කරේම නැහැ. අද තමයි මේ පළවෙනි වතාවට ඔය ගීතේ ගායනා කරන්නේ. හරි අපි ඉතින් හුඟක් ආසාවෙන් බලාගෙන ඉන්නවා ඒ කියපු ගීතය අහන්න වාචිගේ කටහඬින්. එහෙනම් අපි බලමු මේ සිත් ආරණ්‍යයේ වාචි සුසාන්. තින්දරාමල් පූජාසනයේ දැහමින් රැඳින්නම් රුවාලින්දයේ පායා ඇවිදින් සිහින ඉල්තුවේ මාහට ඉඩ දෙන්න සිත් ආරණ්‍යයේ පායා ඇවිදින් සිහින ඉල්තුවේ මාහට ඉඩ දෙන්න ඔය ආරණ්‍යයේ මට ඉඩ දෙන්න ඔය සිත් ආරණ්‍යයේ Thank you.
නුඹ සොයනාහිරු එළිය අද මා සතුයි මා සොයනානෙතු බැල නුඹරු සතුයි රුන් සොයනා බමරෙකු නොව අද මට තනිකම හුරුයි පෙම් කරනා විට මහද සෙනෙහස ගොලුයි පායා ඇවිදින් සිහින ඉල්තුවේ මහට ඉඩ දෙන්න ඔය ආරන්නයේ මට ඉඩ දෙන්න ඔය සිත් ආරන්නයේ සුසුම් සුවඳ ඔබේ ආශා හඟු මන් දැනෙන වසානයේ යමන එන්නම් සොයමින් ඔබෙතුරු සෙවනේ රැඳී මගලි කරන සඳ කල්ම ඔබවේ සොඳුරේ පායවිදින් සිහින ඉල්තුවේ මහට ඉඩ දෙන්න සිත් ආරන්නයේ මට ඉඩ දෙන්න ඔය සිත් ආරන්නයේ අද කොමේ වයිබ්ස් අපි ආරාධනා කරලා තියන්නේ බාචි සුසාන්ට අපි ගීත අහනත් එක්කම පුංචි කතා බහකට යෙදෙනවා මේ බාචි සුසාන් කියන නම අපි ගොඩක් වැඩිපුරම අහන්න ලැබෙන්නේ ඔයාගේ යුනික් කටහඬ අපේ කනට පුරුදු වෙන්න පටන් ගන්න මේ ජූලියා ෆිල්ම් එකෙන් සරත් සඳේ ගීතය මම හිතනවා නිවැරදි එහෙම කිව්වත් ඒ ඔපර්චුනිටි එක ඒ අවස්ථාව කොහොමද ඔබට ලැබුණේ කියලා පොඩ්ඩක් කතා කරමු මොකද එතනින් තමයි මට මතක විදිහට ඔයාගේ නම වෙනම තැනකට ගියේ. අත ඒක තමයි මගේ පළවෙනිම ස්ටුඩියෝ එකක් ඇතුළේ රෙකෝඩ් කරපු ගීතේ. එතකොට නෑ ඊට කලින් මම පොඩි පොඩි නිර්මාණ කරලා තිනවා. හැබැයි චිත්‍රපටයකට චිත්‍රපටේ පසුබිම් ගායනයේට මුලින්ම ගායනා කරපු ගීතේ මම. ඒක ඇත්තටම ලොකු අවස්ථාවක් මට ඒකත්. ඒ කියන්නේ මගේ අර ජීවිතේ මොකද්ද දෙකින් මට හැම ඒ මුණ ගස්සලා තිනවා මම කොහෙවත් හිටපු එක්කෙනෙක් ඈත බලහද හිටපු එක්කෙනෙක් එහෙම මුණ ගැහෙන්න බෑ හැබැයි මාව කොහෙන්දෝ ගෙනල්ලා ගෙනත් දාලා තිනවා ඒ තැන් වලට ස්වභාවයෙන් ඉතින් මුලින්ම ඔය ගීතය හැදෙන්න කාරණාව වෙන්නේ චරිත් අබේසිංහ ඔකේ කොහෙද චරිත් මාත් එක්ක එක සංගීත කණ්ඩායමක ඉන්නවා ඒ ඉන්න කාලේ අපි කතා කරපු දේවල් ටිකකුත් තියෙනවා ඒවත් ගොනු වෙලා මෙයා පිටරට ඉඳලා අවුරුදු ගානක් තිස්සේ ඊට පස්සේ චිත්‍රපටයක් කරන්න ඕන කියලා මෙහෙට ඇවිල්ලා කතා කරනවා. එයායි රෝෂන් ඒ දෙන්නා ෆිල්ම් එක කරන්නේ ජූලියා. ඉතින් මෙන්න මෙහෙම සින්දුවක් තිනව මචං. මේ ඔබම තමයි මේ කියන්න ඕනේ මේ කවුරුත් මේ කියන්නත් බෑ කියන්නත් බෑ ඔබම කියන්න ඕනේ මචං මේක කොහොම හරි මට කියලා දෙන්න ඕනේ කියලා කිව්වා. හරි හරි මචං කියලා මම ආවා කොළඹ. සින්දුව හදලා තිබ්බේ. සින්දුව හදලා තිබ්බේ. ඉතින් බලපුවහම මම ඉතින් ඒ වෙලාවේ කවුද හැදුවේ කියලා දන්නෙත් නෑ මම බලපුවහම ගියාට පස්සෙ තමයි දන්නේ මේ රංග දසනායක ස්ටුඩියෝ එකට ගිහිල්ලා තියෙන්නේ කියලා මම එතකොට තමයි දන්නේ ඔව් අතර මේක ඉතින් රංග දසනායක කියන්නේ අතරම ලංකාවේ මම හිතන්නේ ඉංජිනේර කෙනෙක් හැටියට සහ සවා කියන්නේ මියුසික් ප්‍රොඩියුසර් කෙනෙක් හැටියට මට දැනෙන්නේ එයා තමයි කියන්නේ ඒක මාර විතර දන්නේ එක්කෙනා. කියන්නේ මියුසිකලි ඒ ටෙක්නොලොජි එක දන්නේ එක්කෙනා. අදටත් මට හිතෙන්නේ. ඒ වාසනාව ඔන්න හම්බුණා මට. ඉතින් ඒ විලාවේ රංගයියා මට දුන්නා
බාසි මෙන්න මේවයි මෙලඩි එක යා සිංගර් කීබෝඩ් එකෙන් ප්ලේ කරලා ඒ වෙලෙම තමයි වචන ටික මට හම්බුනේත් ඒ ස්ටුඩියෝ එක ගිය වෙලෙමයි කලින් රියසර් කරලා මොනවත් නෙමෙයි දන්නේ එතනට ගියාට පස්සේ තමයි මෙහෙම සින්දුවක් කියන එක වචන ටික හම්බ වෙනවා කැලුම් ශ්‍රීමල් අයියා තමයි ඉන්නේ එයා වචන ටික මෙහෙම දෙනවා දෙනකොට මෙහෙම බලලා එතනින්ම ඔහොම ස්ටුඩියෝ එකට ගිහිල්ලා අර පියානෝ ගයිඩ් එකට ඒ වෙලෙම කියපු ට්‍රැක් එක තමයි ඔය තියෙන්නේ ඇත්තට ඔව් ඊට පස්සේ හාමනිස්ටික වෙනම ඒ කෝරස් හාමනිස් අනම නම් ආලාප පරව මේ ඔක්කොම ඒව ටික වෙනම ට්‍රැක්ස් වලට ඒ වගේ ට්‍රැක්ස් කොහමරි 5යකට 6යකට 7කට වගේ ඒ සින්දුව මම වොයිස් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ ට්‍රැක් එක වගේ වෙන වෙනම වෙන වෙනම ඒ දවස් ඇතුළත ඒ දවස්නේ පැය දෙකක් දෙකමාරක් ඇතුළත සම්පූර්ණ සිංකල් ඉවරයි. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක මටත් අදටත් පුදුමයි මම කොහොමද එහෙම එකපාරම කිව්වේ කියලා. මට දැන් කියන්න බෑ එහෙම. ඒ කියන්නේ මේ පළවෙනි ගීතයේ ඒක මට ඒ කියන්නේ මගේ ඇඟේ පිට කරගන්න ඉඳලා තින්නේ එක මම. ඒක ඉතුරු කරගෙන. ඒ කියන්නේ ඒක පුදුමාකාර විදිහට ඒ රෙකෝඩින් එක සිද්ධ වුණා. ඒ කියන්නේ මේ පළවෙනි රෙකෝඩින් එක එහෙම වෙච්ච එක තමයි මම හිතන්නේ. මට මේක අහු වුණේ ඉතින් එහාට මේ තව දෙයක් කරන්න. ඉතින් ඒ වාසනාව උදා වුණේ ඇත්තටම අර ලස්සන වචන ටික. හරි ලස්සන සරස් සඳේ රැයක මුදු සුවඳ තව රාගන්න. ඒ කියන්නේ හරිම ආදරණීය වචන ටිකක් මට හම්බුණා. අර වගේ ලස්සන මියුසික් මෙලඩී එකකට මියුසික් අරේන්ජ්මන්ට් එකකට. ඉතින් අදටත් මම මගේ ජීවිතේ අර ඩ්‍රීම් තියෙන්නේ. ඔය සින්දුව සිංගර් කරද්දි මම හීනෙකට පැටලෙනවා. කියන මගේ ජීවිතේ මම අර පුංචි කාලෙත් දැකපු හීන එහි අර යන්න පාවිලා යන්න ඒ වගේ නිකන් හීනෙකට පැටලෙනවා ඒ ගීතයත් එක්ක. ඔවුන්ට ස්තුති කරනවා පුන පුනා ඔය ගීත නිර්මාණය කරපු සහ මට ගීත ලියලා දුන්නු මාව මෙතරම් සතුටු කරාට මට ප්‍රේක්ෂකයන් සතුටු කරන්න මට පොඩ්ඩක් හරි හම්බුණා ඒ නිසා. ඉතින් ඒ පින කරන්න මට අවස්ථාව ලබා දුන්න ඔවුන්ට මම සැලියුට්. Absolutely. එතනින් එහාට දැන් ජූලියා ෆිල්ම් එකේ ඔන ෆිල්ම් ප්ලේබැක් සිංගර් කෙනෙක් හැටියට සිං කරනවා. එතනින් එහාට ගණ සර්ප ගීත් ෆිල්ම් එකේත් ගායනා කරනවා, ප්‍රවේගය ෆිල්ම් එකේත් ගායනා කරනවා. බාටි සුසාන්ට කවදාවත් මේ ඇක්ටිං වලට ආරාධනා ලැබුණා නැහැ? ඇක්ටිං වලට අතර කවුරුත් මට ආරාධනා කරලා තිබුණේ හැබැයි මම ඇඩ් කරලා තිනුනේ. ආ මොකද්ද ඒ? මතකද? මියුසික් වීඩියෝ වල නෙමෙයි. ඔව්. මොකද ඒකත් අවසාන මොහොත කියලා ගීතයක් කරානේ. මොකද අර ඉන්දියාවේ මෙලඩි එකට පොඩි වෙනස්කම් ටිකක් කරලා සිංහල වචන ටිකක් දාලා මරණය ගැන ආදරය ගැන කියවෙන මෙලඩි එකට මරණයේ අවසානයේ තප්පර විනාඩි ගාන ගෑන විනාඩි 4 ගැන 4 ඉඳගෙන කියන මූඩ් එකක්. ඔව්. ඉතින් ඒ ඒකෙදි අපි නළුවෙක් සිලෙක්ට් කරලා තිබ්බා. මෙයා තමයි රඟපාන්නේ. ඔක්කොම බෑග්ග්‍රවුන්ඩ් හදලා තිබ්බේදා. කොහමරි නළුව මිසින් එදාම. ඔව් දැන් මම තියෙන මට තියෙන ගායනාව කරන්න මේ වෙලේ මගෙන් ඇහුවා මියුසික් ඩිරෙක්ටර් චමේන් මචං උඹට පුළුවන්ද මේක ඇඩ් කරන්න. ඉතින් මම සින්දු ලියලා තින්නේ ගායනා කරලා තින්නේ මම තමයි හීනේ දැකලා තින්නේ මං කව මට පුළුවන් කියලා. ඉතින් ඒක තමයි මං රඟපාපු එකම එක. ඒක රඟපාලා සින්දුව දාලා පළවෙනි සතියෙම ජැක්සන් ඇන්තනි මහත්මයා මට කෝල් එකක් දෙනවා. මේ මම මගේ රඟපෑම ආගේ කරලා තව ගොඩක් කට්ටිය වගේ. ඉතින් මම එදා තමයි දැනගත්තේ මට ඒ හැකියාව තියෙනවා කියලා. හැකියාව තියෙනවා. ඒ කියන්නේ චරිතයකට පණපවන්න පුළුවන් එක. ඒ කියන්නේ ගීතයකට පණපවන්න පුළුවන් වගේ තමයි චරිතයකට පණපවන එකත් එකත් කලාවේ තව කැලලක්නේ. ඒ කියන්නේ අපි ගීතයක් ගායනා කරනකොට මවාගෙන තමයි අපි ගායන්නේ. ඒ කියන්නේ අපි ඇතුලෙන් නළුවෙක් වෙනවා. ඒ නළුව තමයි හඬ පිට කරන්නේ. ඉතින් ඇඩ් කරනවා කියන එකත් ඒක බැඳිලමයි තියෙන්නේ. කනෙක්ටඩ් අනිවාර්යයෙන්. ඔව් මට හරියට හොඳ කියන්නේ චරිතයක් ආවොත් දැන් අරක මරණය. ඔව්. කියන්නේ එක හිතන්න දේවල් තියෙන්නේ මිනිස්සුන්ට. ඒක ඇතුලේ. ඒ වගේ හොඳ චරිතයක් ආවොත් යම් දවසක මම බොහොම කැමැත්තෙන් ඉන්නවා ඒකට පණ පවන්න. නිකන් ගස් වටේ කරගෙන නෙමෙයි. ඔව්. කියන්නේ හොඳ චරිතයකට පණ පවන්න. ඉතින් එහෙම අවස්ථාවක් එයි කියලා මම හිතන්නේ නැහැ. මම විලාවක් තියෙන්නේ නැහැ. ඩිරෙක්ටර්ස් බලාගෙන ඉන්නවනම් ඔන්න මෙතන ඔපචුනිටි එකක් තියෙනවා ඔයගලන්ට. බාටි සුසාන්ව වැඩි කරගන්න. ෆිල්ම් එකේ මේ නැක්ට හරියට ගන්න. මේ ෆිල්ම් මියුසික් වලට සිංක් කරන එකේ වෙනම ආර්ට් එකක් තියෙනවා කියලා හිතනවා. ඒක වෙනම ලෝකයක් නේද? වෙන කතාවක් ඇතුලේ. වෙන ඩ්‍රීම් එකක් ඇතුලේ රින් ගන්න තියෙන්නේ. ඔය ගීත ගායනා කරනකොට හිතනවද ඒක ගැන? අනිවාර්යයෙන්ම. නළුවගේ මූණ පවා නළුවගේ ශරීරය පවාගෙන හිතනවා මම. ඉගෙන හුස්ම පිට කරන්නේ
ඒ නළුවගේ තියෙන හුස්මත් එක්ක බද්ධ වෙලා නැතුව බෑනේ ඒක නැත්තම් ගැලපෙන්නේ නැහැ නිකන් හොඳ අපි හිතුව හේමාල් වගේ හොඳ ශරීරයක් තියෙන හොඳ ඇඟපත තියෙන නළුවෙකුට හීනි කටහඬක සින්දු කියලා හරියන්නේ නැහැනේ එයාගේ පපුවේ තියෙන ඒ කතා කරද්දි තියෙන ඒ ভাইබ්‍රේෂන් එක සින්දුවේ තියෙන්න ඕනේ ඒ ගායකයා එක පිට කරලා තියෙන්න ඕනේ නැත්තම් ගැලපෙන්නේ නැහැ ඒක ඔව් ඒක අසාධාරණයක් හොයාගන්න ඕනේ මිනිස්සු බලන් ඉදී ඕකේ වෙයි හැබැයි අර අතන මැච් වෙලා නැහැ ඒක මැච් කරන්න පුළුවන් නෝ අනිවාර්යයෙන්ම ගායකයාට ඒද ජෝතිපාල මහත්මයලා ඒ ඉස්සර හිටපු ගායන ශිල්පීන් ඒව අනිවාර්යෙන් කල්පනා කරලා තමයි ගීත ගායනා කරේ ඒ වගේ ස්ටඩි කරලා තියෙනවද ඒව බලලා හිතලා තියෙනවද මේක මෙහෙම වෙන්නේ නැති මේක මෙහෙම වෙන්නේ නැති කියලා ස්ටඩි කරනවා කියන්නේ මම කැම්පස් එකට ගිහලා ඉගෙනගෙන නැති වුණාට මම හොයලා බලලා තියෙනවා මොනවද මේ කැම්පස් ලු ගන්නන්නේ කියලා මම හොයලා බලලා තියෙනවා මේ ගායකෙක් කොහොමද මේ හඬ පිට කරන්නේ කියලා එතකොට චිත්‍රපටයකට කොහොමද කරන්නේ ඒ කියන්නේ චරිතයකට වෙනස් වෙන්නේ කොහොමද එහෙම හොයලා බලන්නේ නැතුව මේ වගේ පුංචි දෙයක්වත් කරන්න බෑ ගොඩක් මේක පරාසෙ ලොකුයි අපි අහුලගෙන තියෙන චූටි කෑල්ලයි ඒ චූටි කෑල්ලට රින් ගන්නත් අනිවාර්යයෙන් මේ ටික දැනගෙන ඉන්න ඕන අපි මිනිස්සුගේ ඒ අදහස් දැනගෙන ඉන්න ඕන අපි ආශ්‍රය කරන්න ඒ වගේ ඒ දැන් හිතන්න වාචි සුසාන්ගේ කටහඬ ගැන කැම්පස් වල කියලා දෙනවා ඇති නේද මම හිතන්නේ අනිවාර්යයෙන්ම තියෙනවා යා අනිවාර්යයෙන්ම මම සම්බන්ධලා තිනවා එතරම් මේක ඉතින් මට නම් ඉතින් පුදුමයක් ඒ අර අර නමේ තියෙන වැලියු එක තමයි ඉතින් නේද නම සහ කෙනෙක්ගේ උපත්ින් අරගෙන පවයිකුත් තියෙනවා මං හිතන්නේ ඊට අමතරව ඔහුගේ ජීවිතේ සිද්ධ වෙන සිදුවීම් එක්ක අත්දැකීම් එක්ක ඇති වෙන දේ ඇබ්සලියුට්ලි අපි ඊළඟට අහන්න ලෑස්තිලා ඉන්නේ කව සින්දුවක් මේක මේ වස්තන්ඩුරාවේ එයි මේ ගීතය තෝරගන්නේ ඇත්තටම මම සිමන් එක්ක සින්දු කරන්න ගියාපුවම ගොඩාක් කරදරයි මියුසිෂන්ස්ලාට එහෙම ඇයියේ මම දැන් කරපු ගීත තියෙනවා ගොඩාක් සින්දු ගීත් සින්දු 100කට වැඩිය තියෙනවා කරලා ඉවර වෙච්චා දාන්න නැතුව ආ හරි වෙලා වෙනකන් ඉන්නවද ඔව් එහෙම වගේ එකක් තමයි ඒ කියන්නේ මට ඒ ගීත දාන්න හිත නැහැ ගොඩක් වෙලාවට මගෙන් අහනා ඒ සුඩු කියලා ඒ ගීත අහනයි ඇයි මේ සින්දු දාන්න නැත්තේ මීට වඩා මේ වගේ සින්දු තියෙද්දි ඇයි ඔයාගේ මෙච්චර හොඳ සින්දු තියෙද්දි දාන්න නැත්තේ ඉතින් මට ඒක මගේ හිතට ඕකේ කියන එක එන්න ඕනේ එතකොට මම දෙන්නේ ඒ කියන්නේ මට ඒක හොඳටම දෙන්න ඕනේ මේ ඔඩියන්ස් එකට අහන්න ඒ කියන්නේ චූටි දෙයක්වත් මට දැනෙන්න වැරද්දක් තියෙන්න බෑ ඒ කියන්නේ මට පොඩි හරි දෙයක් දැනෙනවා නම් මම ඒක දාන්නේ ඒ වගේ සින්දු ගොඩාක් එකතු වෙලා තියෙනවා දැන් මට හිතෙනවා අපරාධේ මේ ගීත යට යනවා කියන්නේ ඒ කාලේ අවුරුදු දැන් ওই ගීතයත් මම හිතා අවුරුදු 20ක් විතර පරණ ගීතයක් ඔක සංගීත් වික්‍රමසිංහ තමයි මට මෙලඩිය හදලා දෙන්නේ ආ ඕකේ කැලුන් ශ්‍රීමාල් තමයි වචන ලියලා දෙන්නේ ඒ කියන්නේ අවුරුදු 20කට කලින් මම සින්දු හදන්න try කරන කාලේ කියපු ගීත ඉතින් අපරාධේ කියලා හිතෙනවා ඒක ඒ වගේ ලස්සන ගීතනේ ඉතින් මම ඒක අතහැරලා ඉන්නේ මම දැන් තීරණය කරා ටික ටික ඒ ගීතවලත් ගීත කීපේ කීපේ මේ වගේ ප්‍රෝග්‍රෑම්ස් වලින් ඔඩියන්ස් එකට දෙන්න මේ අලුත්ම ගීත. ඒ කියන්නේ තව මේකේ ඔරිජිනල් ගීතය ඉස්සරහට එන්න තියෙන්නේ. දැන් අද මේ අපි ප්ලේ කරන්නේ ඊටත් කලින්. ඔව්. ඒකේ version එකක්. පොඩි version එකක්. ඒක full එක නෙමෙයි. ඔව්. ඉතින් ඉස්සරහට ඒ ගීත ටික මම දෙන්න හිතාගෙන ඉන්නවා තවත් colorful කරලා ලස්සන කරලා අරබික් ස්ටයිල් එකට තමයි මේ හදලා තින්නේ මේ ගීතය. එහෙනම් ඒ ගීතය ඔෆිෂියලි රිලීස් කරන්න කලින් අපි අහමු නේද? අහමු. අපේ නාද බෑන්ඩ් එකත් එක්ක එහෙනම් බලමු මේ වාචි සුසන් වස්තන්ඩුරාවේ. वस दंडुराव वया पालु कपन मारुते दुख बरगी अमुना तोल्वियले हामते एरयुं दोर गलन आसे दुटुए दंबुरंड गुदे ऐसे लिया भी अति पन विडयत गाने किया वन्नत मन निन्न दरहासे मिरिंगु अमारु कतरे पन्ना हरवानु बे पामुलेला
पेने ना इमनो पेने मिरिंगुव मारु कतरे बन्ना हरवा नुबे पामु लेला नुबगे दैसे दिसनें ते मिला आलें नुरगा तेलक अमुना पल दन्नत दिन वद गिलते पासे अवसर दिन वद दैसिन रहासे रिलेशनशिप आर्टिस्ट ආටිස්ට් කෙනෙක් ඉන්නේ නැහැ ඒ ඕඩ් ඒ ෆෑන්ස් අතර කියව ඔසවල තිබෙ නැත්තක් එතනින් ඒ තැනට දැන් වාටි සුසාන් ගීතයක් නිර්මාණය කරන්න හිතනකොට නිර්මාණයක් හදනකොට නිර්මා ගීතයක් ගායනා කරන්න ඒක ෆයින් ටියුන් කරනකොට ප්‍රේක්ෂකයාගෙන හිතනවද මේකල බාරගනීද කියලා හිතනවද නැත්තම් මම දෙන දේ ප්‍රේක්ෂකයා ආදරයෙන් දැනඳ ගනී කියන විශ්වාසෙත් එක්ක දෙක හදන්නේ වලඳ ගණී කියන විශ්වාසය තියෙනවා ඒ විශ්වාසය කියන්නේ ප්‍රේක්ෂකයා වඳුරගෙන තමයි කරන්නේ හැබැයි ප්‍රේක්ෂකයාට ඕන දෙන්නේ මේ කරන්නේ මට ඕන දෙයක් කරන්නේ මොකද ප්‍රේක්ෂකයාට ඕන දෙයක් කරන්න ගියොත් එහෙම මට මාව එළියට ගන්න බැරි වෙනවනේ ඒ නිසා හැම වෙලෙම මම හිතුවක් කරා එතනදී එතනදී මට ඕන දේ තමයි මම කරන්නේ හැබැයි ප්‍රේක්ෂකයාට ගැළපෙන විදිහට තමයි මම ඒක කරන්න උත්සාහ කරන්නේ ඒක තමයි ඒකට තියෙන හොඳම උත්තරය මගේ දෙකේටම ඒ කියන්නේ ප්‍රේක්ෂකයා සතුටු කරන්න නම් ඒක අපිට ඒක දැනුමක් ඕනේ. ඒ කියන්නේ ප්‍රේක්ෂකයා ගැන ප්‍රේක්ෂකයා හිතන පතන විදිය ඒ වටික දැනගන්න ඕනේ. හැබැයි මොනියම් හෝ ආධ්‍යාත්මයක් මේක ඇතුලේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ එයාලා කැමති කියලා මම නිකම් මෙහෙම කියන එක නෙමෙයි. මගේ පැත්තේ මොන හරි ආධ්‍යාත්මයක් මම මේකට එකතු කරන්නම ඕනේ. ඉතින් ඒක එකතු කරලා තමයි මම දෙන්නේ. ඒ නිසා මම හිතන්නේ මම මට ඕන දේ මං හදලා ප්‍රේක්ෂකයාට බාර දෙනවා. මොකද ඔයගොල්ලෝ කියන්නේ හොඳද නරකද මට කියන්න නරක නම් කෙලින්ම කියන්න මට ඒක ඊළඟ පාරේ නොවෙන්න හදා ගන්න හැබැයි මම මට ඕන දේ කරලා ඔයගොල්ලන්ට දෙනවා මේ ශ්‍රී ලංකා මියුසික් සීන් එකේ තියෙනවානේ අර මේ පොඩක් කැටගරීස් වගේ හැදිලා කියයි හරි මොඩර්න් ක්ලාසිකල් මියුසික් කියලා කියයි නැත්නම් මල් සින්දු කියයි බුත් සින්දු කියයි රැප් සින්දු කියයි කියන්නේ අපි කැටගරීස් ටිකක් හදාගෙන ඉන්නවා මෙයා කරන්න වෙන මේ වගේ එකක් මෙයා කරන්න වෙන මේ වගේ එකක් කියලා පාචි සුසාන්වත් ඒ කැටගරි එකකට වැටලද හිටියද තිබ්බද ඒක මම හිතන්නේ නැහැ කැටගරි කියන්නේ මෙහෙමයි ලෝකේ දැන් ලංකාවේ ගත්තත් ප්‍රබුද්ධ ගණේ ගායන ශිල්පීන් ඉන්නවා වික්ටර් රත්නායක මහත්මයා අමරදේව මහත්මයා ඉතින් ඒකට අපිට ටච් වෙන්න බෑ ඒක අපිට වඩා උඩ තියෙන එක ඒක අපි තේරුම් ගන්න ඕනේ කියන්නේ හැම පැත්තම කල්පනා කරොත් ඒගොල්ලෝ ඉන්න උඩ ඔව් ඒ කියන්නේ දැනුම සහ ගීතය ගැන අර්ථය ගැන අරව මෙව ගත්තොත් භාෂාව ගැන ගත්තොත් අපි කියන ගීත වෙනස් ඒගොල්ලෝ කියන ගීත වෙනස් ඉතින් හැබැයි මගේ හැමතැනටම ගරුත්වයක් තියෙනවා මගේ හිතේ තියෙන්නේ සංගීතය කියන්නේ ඕනම මඩවලක ඕනම අගුපිලක ඉඳන් එන්න පුළුවන් එකක් ඒ අගුපුලෙන් ආවා කියලා සංගීතය මේ මෙදුපත් වෙන්නේ නැහැ
එහෙනම් සංගීතය කියන්නේ හැමෝටම උරුම දෙයක්. මෙහෙම පොඩි තට්ටුවක් දාලා සින්දුවක් කිව්වත් ඒකත් තමයි සංගීතයේ තියෙන්නේ. ඒකට ගරු කරන්න නම් මම නම් දන්නවා. ඒ කියන්නේ මේ ලෝකේ ඉන්න ඕනම ගායන ශිල්පියෙක්ගේ ශිල්පිනියක්ගේ පොඩි පොඩි අවුට් සින් කරත් එයාගේ හියුමන් කැලල මට ටච් කරන්න මම දන්නවා. මම ඒක විඳින්න දන්නවා. ඒ නිසා මට නම් ওই මල් සින්දු අර සින්දු මේ සින්දු කියලා මම වර්ගීකරණය කරන්නේ අර 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 මට තේරෙනවානේ මම අර ගායන ශිල්පීන් මේගොල්ලෝ මෙහෙමයි කියලා. ඒගොල්ලන්ට රෙස්පෙක්ට් එක කොහොමද තියෙනව ඒක ඇතුලේ. ඔයාට try කරන්න ආස ස්ටයිල් එකක් තියෙනවද ඔයා තාම ටච් කරලා නැති? ඒක තමයි මගේ මං හිතන්නේ මම මගේ අනිත් කැලේ. ඒ කියන්නේ මම කිසිම එකකට බැඳිලා නැහැ. මම රාගයකටවත් බැඳිලා නැහැ. කොටු වෙලා නැහැ. මං ඒකයි ගෙදරින් මට ඉගෙන ගන්න කියනකොට අක්කා ගෙදර කට්ටිය ඔක්කොම මේ පැත්තෙන් අක්කා ගුරුවරියක් මියුසික් මියුසික් පරිසරයේ තියෙද්දි මං ඒ කිසිම දෙයකට කොටු වෙන්නේ නැතුව ඉන්දියාවේ රාග විතරක් නෙමෙයි මියුසික් කියන තැන මම හිටියේ. මියුසික් කියන්නේ මේ රාග ටිකක් විතරක් නෙමෙයි. මේ ලෝකේ හැමතැනම මියුසික්. ඒ කියන්නේ මේ වෝල් මියුසික් මුළු ලෝකෙම තියෙන මියුසික් මොකක්ද කියන එකේ මම හොයලා බලන්න try කරුවේ. ඉතින් ඒ නිසා මට හිතන්නේ මියුසික් කියන්නේ මේ විශ්වය ඔක්කොම. යා. ඒ හැමදේම ඔයාගේ අපේ. ඒක අපේ. අපේ ඒක අපේ. ඒක අනිවාර්යයෙන්ම අපේ. මේ ගින්දර දැස්සේ ගීත මට පොඩ්ඩක් කියන්නකෝ. ගින්දර දැස්සේ කියන්නේ ආදරණීය හරිම ආදරණීය ගීතයක්. ඒක ඔකේ අදහසත් චතුරංග දි සිල්වා සහ සම්පත් මනන්තපුල තමයි වචන ලියන්නේ. ඉතින් චතුරංගගේ අයිඩියා එකක් තමයි කවුද සම්පත් ලියන්නේ. එයලා අයි මෙන්න මේ මමතු පොඩි මේකක් තියෙනවා අයි පොඩක් කියලා බලමු කියලා මට දවසක් කියනවා චතුරංග මල්ලි. වචන ටික අතරේ නිකන් ගයිඩ් එකක් මම කියලා දෙනවා. කියලා වුණාට පස්සේ ඒක නිකන් මෙහෙම නිර්මාණය වෙච්ච සින්දුවක්. ඒ කියන්නේ වෙන රිදම් එකක්. ඒක හැබැයි ඒ රිදම් එක මට හිතෙන්නේ ඔඩියන්ස් එකට වැඩිම ටච් කරගන්න හම්බුන්නේ මොන යමු හේතුවක් නිසා. හැබැයි මේ ගීතේ හරි මට නම් හරි ලස්සන ගීතයක්. ඒකේ මියුසිකලි ඊට මාර arrangement එකක් තියෙනවා. නිකම්ම ගීතයක් නෙමෙයි ඒක. ඒක ඇතුලේ තියෙනවා ගොඩක් ලස්සන sounds විඳින්න පුළුවන් music ගායනිකුත් ඇති කියලා මම විශ්වාස කරනවා. ආගෙන ඉන්න පුළුවන්. මම ආස කරන ගීතයක් තවත් මගේ list එකේ ජනප්‍රියලා නැති වැඩිය. හැබැයි මම තීරණය කරලා තිනවා මේ ගීත ඉස්සරහට මගේ music concert වලට. ඒ කියන්නේ ඒ ගීත ගායනා කරන්න. ඒ කියන්නේ මොකද මේ music වෙන genre තියෙන්නේ music වල. කියන්නේ එක එක සින්දු වල මගේ ගොඩක් වෙලාවට තියෙන්නේ එක විදිහට සින්දු හදන්නේ නැහැ මම කවදාවත්. එක pattern එකේ සින්දු හදන්නේ නැහැ. එක range එකේ සින්දු හදන්නේ නැහැ. එක scale එකේ voice එක තියාගෙන ඉන්නේ නැහැ මම. මට ඕනේ මේ කටහඬේ තියෙන පරාසය බලන්න. උඩ කියන්න පල්ලෙහා කියන්න හිතුවක්කාරව කෑ ගහන්න දඟලන්න හුස්ම ගන්න මට කැමති දින මේක ඇතුලේ සැරිසරන්න. ඉතින් ගින්දර දැසෙත් ඒ වගේ මම උත්සාහ කරපු එක ගායනා කරන්න මම උත්සාහ කරා ඒක ඇතුලේ ඒ සරාගීකම. ඒ ගීතේ වචනවල තියෙන සහ මෙලඩියේ තියෙන සරාගීකම සහ ආදරය. සමහර විට අද ප්‍රේක්ෂකයන් වෙනස් කෝණයකින් දකි නාද බෑන්ඩ් එකත් එක්ක මේ ගෙනත් එන මේ වර්ෂන් එක. ඉතින් එහෙනම් අපි බලමු මේ වාචි සුසාන් ගින්දර දැසේ. ගින්දර දැසේ උණුසුම දනු නම ඇගේ හදවත නැවතුනි මාගේ රංගනාවියේ නැටවෙන තාලේ තොල් පෙති නලියන වේලේ සියොලඟ ඇවුලුනි මාගේ රංගනාවියේ සොඳුරේ ඔබගේ ළමදේ තනිවෙන්නම් මෙසේ දන්න කොඳුරන්න සවනේ ඉනගාව මගේ දැත පැටලේ නිය පාර පපු ගඹුරේ තුටුවේ Thank you.
සිප ගන්න මුව කමල රිසිසේ ලන්වන්න විඳ ගන්න පහසේ රොන්ද සැට වහ වැටුනි රහසේ උනුහුම මල නුඹය උයනේ ඉන්දර දැසි සුමදනු නම ඇගි හදවත නෙවුතු නිමාගේ රංගනාවියේ නැට වෙන තාලි තොල් පෙතින ලියන වේලි සියොලඟ ඇවුළු නිමාගේ රංගනාවියේ සොඳුරේ ඔබගේ ළමදේ තනි වෙන්නම් මෙසේ එපිසෝඩ් එක ගොඩක් එන්ජොයි කරනවා ඇති කියලා හිතනවා අදාස්සේදී අපිත් එක්ක භාෂි සුසාන එකතු වෙලා ඉන්නවා ඉතින් ඩයලොග් channel 1 සහ මන්චිකුමේ ගෙනත් එන කොමේ vibes එකයි ඔගොල්ලෝ එකතු වෙලා ඉන්නේ වෙනස්ම musical experience එකක් නාද බෑන්ඩ් එකත් එක්ක අපි මේ වෙනකොට ඔබට ගෙනත් දීලා තියෙනවා තවත් ගීත ඉතුරු වෙලා තිබෙනවා තවත් කතා බහක් ඉතුරු වෙලා තිබෙනවා විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ title sponsor තමයි මන්චිකුමේ flavorful rice crackers made from 100% locally sourced rice එතෙන් අපි මන්චිකෝ මේක කන ගමන් එන්ජොයි කරමු මේ කතා බහත් බාචි කාලයක් තිබ්බ මට මතකයි දැනුත් එහෙමම තමයි හැබැයි කාලයක් තිබ්බා මං හිතන්නේ ස්ටේජ් ෂෝස් වලට ඔයාගේ නම කිව්වොත් අසාමාන්‍ය ලෙස ක්‍රවුඩ් එකක් එනවා වගේම ඔයා නැති ෂෝ එකක් නැති තරම් වුණා එක්තරා කාලෙකදී මෙතන බාචි සසංගේ නම අර කියන්නේ ඒ ඩිමාන්ඩ් එක හයි තිබ්බ කාලයක් ඒ දවස්වල නිදිය ගත්තද? අදටත් දිදා ගන්නෑ. දැන් අර සතාව දැන් වෙනස් වෙලා තියෙන්නේ. දැන් රෑ කියන්නේ දවල් වගේ. ඕකේ. කොයි වෙලෙ නිදිම රාගත් මම තමයි ඉන්නේ ඉතින් ඒක පුරුදු වෙලා දැන්. ඔර් මතකද එහෙම කියන්නේ දවසින් දවස වෙනස් වෙනවා දැනෙච්ච නැති කාලයක් මතකද? එක දිගට වැඩ කරපු. ඇත්තටම ඒ කාලේ මම හිතන්නේ මම සකුරා සංගීත කණ්ඩායම හිටපු කාලේ තමයි එච්චර ප්‍රසංග වලම සංගීත සහභාගී වුණේ. ඒ කියන්නේ බෑන්ඩ් එකේ ප්‍රසංගත් තියෙනවා, ලීවත් තියෙනවා. දවසකට එක දවසක් මතකයි මම මියුසිකල් ෂෝස් 12කට ගියා එක දවසේ. يعني පාන් උදේ 8-9 වෙනකොට ෂෝ එකට ගියා. ඒ කියන්නේ ඒ වගේ එක දවස ඇතුළත එච්චර ෂෝ ප්‍රමාණයක් දැන් නම් හිතන්නවත් බෑ ආරිස් කෙනෙකුට. ඒක මට වඩා ගිය කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ මට වඩා ෂෝස් වලට දවසකට ගිය කට්ටිය ඉන්නවා ලංකාවේ. ඉතින් නිින්දක් කියන එකක් ඇත්තෙම නැහැ. හෙම්මම ඇලවෙනවා වාහනේ ආය නැකිටිනවා සින්දු කියනවා ආය වාහනේ ඇලවෙනවා ඔහොම අම්පාර යනවා ආය මෙහෙම නුවර යනවා වාහනේම තමයි ඉතින් ඒ කාලෙන් ඇත්තටම අමාරුයි කියන්නේ ඇති කියලා හිතුණා ඊට පස්සේ හැබැයි මෑත කාලෙනකොට ප්‍රසංග එන එක මට කවදාවත් අඩුවක් සිද්ධ වුණේ නැහැ මං කියාර මොකද්දෝ එකක් තියෙනවා කියලා ඒක හැමතිස්සෙම අද්දටත් මට නම් හිතා ගන්න බෑ ඒ ආදරේ මට දැනෙන්නේ දවසින් දවස ඒක වැඩි වෙනවා වගේ. අඩු වෙලා නැහැ මට දැන් අර වාකි එක කාලයක් තිබුණා කියලා. මේ වෙනකොටත් මට ඒක තියෙනවා. ඒක ඊටත් වැඩිය වැඩි. ඉතින් ඒක තමයි මම ලැබපු මං හිතන්නේ වාසනාව. මට හිතා ගන්නත් බෑ ඇයි මාව මේ මිනිස්සු අතාරින්නේ නැත්තේ කියලා. ඒ කියන්නේ හැම තැනකටම මට ඒ ආරාධනාව ලැබෙනවා. හැබැයි මම දැන් මගේ කටහඬ ටිකක් පරිස්සම් කරගන්නවා. ඒ කියන්නේ මම සින්දු කියන්න ගත්තට පස්සේ මගේ කටහඬ ගැනවත් හිතන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ මොකද ඒ තියෙන සිටුේෂන් එකට සෙට් වෙච්චාම සමහරට මං කියන්නේ මං ජීවත් වෙන්න ඕනද කියන එකවත් අමතක වෙනවා. ඉතින් එතකොට මම ඒක දිගින් දිගටම ඕනතරම් මහන්සින්න ගත්තොත් වැඩිකල් ජීවත් වෙන්න නම් බෑ. කටහඬත් ඒක ලේනවා ඊට පස්සේ ඒ කාලේ දැන් නම් ටිකක් අඩුයි. පාටි වලට සෙට් වෙන යාළුවෝත් එක්ක ඉතින් සෙට් වෙනවා ඊට පස්සේ පාටි දාගත්තට පස්සේ තවත් අවුරුදු ගණක් අඩු වෙනවා. ඔව්. ඉතින් දැන් මම තීරණය කරලා තිනා වැඩි ඒක එහෙම ඇතුව පොඩ්ඩක් කාම් වෙලා මේ කටහඬක් ටික පරිස්සම් කරගෙන තව හොඳ නිර්මාණ ටිකක් කරලා මොකද ජීවිතය කියන්නේ කෙටි නවාතනක්නේ. මේ නවාතනේ කොතනින් අපිට බහැල යන්න වෙයිද දන්නේ නැහැ. එතනදී හොඳ නිර්මාණ දෙක තුනක් හරි තුන හතරක් හරි සීමාව ඇතුළත කරලා ප්‍රේක්ෂකයින්ට තවත් මගෙන් විය යුතු උපරිම සාධාරණේ ඉන්ස්ටග්‍රෑම් නේ. ඔව්. ඉතින් ඒක තමයි මම හිතන්නේ මම දැන් හිතමින් ඉන්නේ ඒ වගේ දෙයක්.
ඒ අපි කතා කරොත් දැන් ඔයාගේ කැරියර් එකේ අර ජූලියා ෆිල්ම් එකෙන් පටන් ගත්ත ඒ ඒ මොමන්ටම් එකේදී දැන් මේ අවුරුදු ගානක් තිස්සේ ඔහොමම එනවානේ. අපස්ට හැරලා බලනකොට නිකන් රිග්‍රෙට්ස් වගේ තියෙන දේවල් තියනවාද? අනේ මම මේක මෙහෙම නැතුම් මෙහෙම කරන්න තිබ්බ කියලා හිතෙන තැන් තියනවාද? ඕන තරම් තියනවා. වැඩිපුරම තියෙන එහෙම තමයි. ඒ කියන්නේ මගේ ජීවිතේ මම ගත්ත තීරණ මියුසිකලි තීරණ අරින්න අනිත් දේවල් නම් ඔක්කොම චාටරන. ඕ නෝ. හරිද? මියුසික් ගැන හිතපු සමහර ගොඩක් තීරණ මම සතුටු වෙනවා. සමහර අවස්ථාවලදී සතුටු නැතුව වැඩ කරපු අවස්ථා තිබ්බ හැබැයි දැන් එහෙම නැහැ. ඒක නොදනුවත්කමකින් වෙච්ච දෙයක්. දැන් හැබැයි මම මගේ කටහඬ සහ මගේ හැකියාව මම ප්‍රයෝජනට කියන්නේ මම එළියට දාන්නේ ඒ මගේ හිතට ගැළපෙන විදිහටම තමයි. ඉස්සර නොගැළපෙන දේවල් කෙරුවා. දැන් පොඩ හිතනවා ඒ ගැන. පාඩම ඉගෙන ගත්තා. පාඩම ඉගෙන ගත්තා ඒ නිසා ටිකක් හිතලා බලලා කරන්න වැඩක් කරනකොට. පරිස්සමෙන් පරිස්සමට කරනවා. ඉතා දිනා. හරි ඕකේ. මල්ලි හනාවකි ලෝකේ. මේ ගීතය තෝරගන්නේ ගායනා කරන්නද? ඉතින් මේ ගීත මං හිතන්නේ එම්.එස්. මුරන්දු මහත්මයා කියන්නේ මං හිතන්නේ ලංකාවේ යුගයක් එක. ඒ යුගීට මං හරි ආසයි ගීත පැටර්න් එකට. සහ ඒව දැන් අපේ රටේ මැකීලා යනවා. ඒ කියන්නේ ඒ ලස්සන පැටර්න්ස්. එහෙම පැටර්න්ස් ලෝකේ ගොඩක් තැන්වල අදටත් තියෙනවා. ලස්සන වෙලා. දැන් අපේ ඒක කලින් තිබිලා දැන් නැති වෙලා යනවා. ඉතින් මට ඕන කළා තිබි මේ ගීතය තව එහෙම ඇහිච්ච නැති අලුත් පරපුරට පොඩ්ඩක් අස්සන්න. හැබැයි මගේ ගීතේ නෙමෙයි ඔක ලස්සන. ලස්සන ගීතේ ඔරිජිනල් ගායකය නම කියලා තියෙන්නේ. අද හැබැයි මම හිතන් හිටියේ මේ ගීතේ ওই විදිහට කියන්න නෙමෙයි. හැබැයි අද මියුසික් arrangement එක වෙන arrangement එකක් දාලා තියෙන්නේ. ඕකේ. ඒක ලස්සනයි. පොඩ්ඩක් හැබැයි හදිස්සියෙන් කියනවා වගේ එකක් මට දැනෙනවා. හැබැයි ගීතය වෙන විදිහකට මොකද මේ ප්‍රෝග්‍රෑම් එකේ හැඩයකුත් තියෙනවනේ මේකේ ගීතය අහන්න සලස්වන්නේ ප්‍රේක්ෂකයාට මට දැනෙන්නේ අර ඔරිජිනල් ගීතය නෙමෙයි නෙමෙයි නෑ 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 මේ ඔරිජිනල් ගීතේ අලුත් කලර් එකක් එක අලුත් අලුත් හැඩයකට අමාරුවක් නැතුව අහගන්න පුළුවන් විදිහට ඒක හදලා තියෙන්නේ. ඉතින් ඒකට ගරු කරමින් මේ ගීතේ මම ගායනා කරනවා. අද මගේ අභිප්‍රාය මේ ගීත යලි යලිත් අපේ රටේ ප්‍රේක්ෂකයින්ට අලුත් පරපුරටත් රස විඳින්න පුළුවන් වෙන්න කියලා. මේ මල් යහනාවකි ලෝකේ බාටිසු සංගේ කටහඬින් මල් යහනාවකි ලෝකේ නැහැවේ චන්ද්‍රා ලෝකේ යනනසුතු වෙලාව කවියකි ජීවය තන අග පිණි බිඳකි. මල් යහනාවකි ලෝකේ නැහැවේ චන්ද්‍රා ලෝකේ හෙට පැමිණි නැත අද පමණයි ඇත්තේ අද පමණයි ඇත්තේ අද පමණයි ඇත්තේ සඳ බැස යාවිද හිරු නග ඒ විද එය ස්ථිර නැත්තේ ඒ ස්ථිර නැත්තේ ඒ ස්ථිර නැත්තේ සිතෙහි සතුට නැත සදහට පවතින්නේ ලැබුණු තැනදී ඇයි සිතමින් ලත වෙන්නේ මල්යහනාවකි ලෝකේ නැහැවේ චන්ද්‍රා ලෝකේ යන නොසිතු වෙලාවක වියකි ජීවය තන අග පිණි බිඳකි මල්යහනාවකි ලෝකේ නැහැවේ චන්ද්‍රා ලෝකේ රහසින් අමතන මේ විත අතට ගමු මේ විත අතට ගමු මේ විත අතට ගමු මල් මදිරාවේ පෙම් සිරිරාලේ හසවින්ද ඔකන්ද වෙමු රසවින්ද ඔකන්ද වෙමු රසවින්ද ඔකන්ද වෙමු පියා සලාලා කාලය පියඹනවා පමා උනොතින් අපමග නවතිනවා මල් යහනාවකි ලෝකේ
नहवे चंद्रालोके यन नसितु वेलाव कविया की जीवय तन अग पिनी बिंदकी मल्याहनाव की लोके नहवे चंद्रालोके अदखो में वाइब्स एक एक तो वेला इन्ने बाची सुसान अपे बाची सुसान की ना आर्टिस्ट दानना है नम दानना है खटहान हुंदर दानना म्यूजिक वीडियोस वाला ये एक्टर दानना एत बाची के पाउल जीवित है ना खता करो तपे में आके वा ए अम्मा साथ दीपु नमा वा में ना कराने के अमेंट तक नया किसी में देखें के ला है भाई एक ही स्टेटमेंट है कि मत ये ना वा ए गरुत्व कुछ गरुत्व तीन वाद की ना कि अम्मा साथ ए बैकग्राउंड एक महिता गुडा टैग मैंने खेला तीन अम्मा की खुश तो लेना खा ले वार संगीत हुआ खेला मोन वगे गेदर आ भाषय भाषा सुसांग पड़ी खाले गेदर मोन वगे खेला चित्र पुंजी खाले सुशांत भाषा खाली अतर महिता मंग जीवित वासनावंत धर्वे ये मुखद තාත්තා ගොඩක් වෙලාවට මොන ගැහුණා මම අඩුයි ජීවිතේ හැබැයි අම්මා සහ අක්කල හතර දෙනා මම බාලයා ඒතර හිතා ගන්න පුළුවන් කොච්චර අක්කල හතර දෙනෙක් ඉන්නවා කියන්නේ කියන්නේ ඒක පුදුමාකාර ආදරයක් ඒගොල්ලෝ මට ඉතින් ඒක නම් මට නොඅඩුව ලැබුණා ඉතින් ඒකෙන් ප්‍රයෝජනයක් හැටින මම බොහෝම ඇතුලේ නිකන් අර මේ प्रबल चरित अम्मे चरित कल्पना करात्मक बुधुलाटपू चरित प्रबल चरित अदरदरा අම්මා අම්මා තමයි මතක් වෙන්නේ. ඒ කියන්නේ මේ තරමට මේ චරිතය අපිට පෙන්වලා දීලා තියෙනවා කියලා දීලා නෙමෙයි. එයා දකින්නකොට අපිට හිතෙන්න එයා ජීවත් වෙලා තිනවා. ඉතින් ඒක තමයි මම හිතන්නේ මගේ ජීවිතේ මේ අම්මා කියන්නේ මගේ එක. මේ ලෝකේ ආගම් තියෙනවා නම් දහම් තියෙනවා නම් ඒ ඔක්කොම ඊට පස්සේ තියෙන්නේ මගේ ජීවිතේ. මම කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැහැ. මේ අම්මා කියන ඒ නාමය තමයි විශ්වාස කරන්නේ. සහ ගරුත්වය මොකද මම දැකපු කෙනා මම තව කවුරුත් දැකලා නැහැ පොත්වල ඉලා තිනවා ඒවා කියවලා තිනවා කියන දේවල් අහලා තිනවා මෙහෙම බුදුන් හිටියා ඕකේ අපි ගරුයි ඒගොල්ලන්ට ඔක්කොම ඕනම ආගමකට ඕනම දර්ශනයකට ගරු කරනවා මොකද ඒ කෙනාගේ සිතවිල්ල ඒ සිතවිල්ලට අපි ගරු කරනවා හැබැයි අම්මා තමයි ඒට ඉහෙලින් ඉන්න එක්කෙනා ඉතින් ඒ අම්මගේ තුරුලේ හැදෙන්න ලැබුණ එක මං හිතන්නේ මම මාර වාසනාවන්තයි සහ ඒ මගේ මේ චරිතේ ගොඩනගෙන්න සහ මම මේ හිතන පතන විදිය හැදෙන්න මං හිතන්නේ මේ පෞල් පසුබිම තමයි එතනින් හැදෙන්නේ මම ඇත්තරම මේ පාසලේ වුණත් නරකම ළමයා ඒ කියන්නේ දවසකට ගුටි කන්නේ නැද්ද දවසක් නැහැ මොකක් හරි නොසන්ඩාල වැඩක් කරනවා තමයි ඊටදී අම්මගේ ගුටි කෑවද අම්මා ඉදදී කොහොමද නදෙන්නේ අහහ දැන් ඉස්සලම් මම මොකක් හරි නොසන්ඩාල වැඩ කරනවනේ නරක වැඩ කරුවට පස්සේ මම දන්නවා දැන් මම මේක කරුවා කියලා ඊට පස්සේ මම කරන්නේ දැන් අම්මා ඉන්නවා කෝටුව පිටිපස්සට තියාගෙන මං එනකන් මම එළියෙන් ඇවිල්ලා අම්මට ඇහෙන්න දුරුප්‍රමාණ ඉදලා රෝන්ද ගිහිල්ලා එනවද මං එනකන් තමයි බලන් හිටියේ අද කෝටු මස් කරනවා කියලා මං එළිය නම කියනවා අම්මා කියන්න කලින් ආ කියනවා අම්මා කියන්න කලින් අම්මා කියන්න හදා ඉන්න එක මම කියනවා ඊට පස්සේ අම්මා hina යනවා එහෙම තමයි ඒ වගේ සුන්දර මතකයන් තිබිලා තියෙනවා පොඩි කාලේදී අනිවාර්යයෙන්ම දැන් ජීවිතේ ඉන්ස්පයර් කරේ අම්මනේ මියුසික් වලදී ඉන්ස්පයර් කරපු කෙනෙක් ඉන්නවද මං හිතන්නේ අම්මම තමයි මොකද අම්මා මාර වේ ලස්සන කටහඬක් තිබුණු ජනප්‍රිය වෙන්න කැමති නැති කටහඬ පුදුමාකාර ලස්සන කටහඬක් දැන් අපි නම් මට හැඳි සිසු කියන පුතා ඔච්චර කෑ ගහන්න එපා සින්දු කියන්නේ ලස්සනට කියන්නකෝ කියලා. ඒ කියන්නේ එයා කියන්නේ එහෙමයි සින්දු. එයා ගීතයක් ගායනා කරනකොට එයාගේ කිසිම මේ ඇඟේ තියෙන කිසිම තනක් මේ එහෙට මෙහෙටවත් වෙන්නේ නැහැ. දැන් අපි නම් එහෙට මෙහෙට වෙවි මූණු ලැද වෙවි එයා නිකන් මෙහෙමම හඩපිට කරනවා. ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් ලෝකේ ඉන්න හොඳම ප්‍රොෆෙෂනල් ආටිස්ට් කෙනෙක් පිට කරන විදිහට සද්ද පිට කරනවා. ඉතින් එයා කැමති වුණ නැහැ. ගායිකාවක් වෙන්න. එයා ගායිකාවක් වෙන්න කැමතුණා නම් අද අපිත් නැහැ.
සමහරකට හරි ඒ නිසා ඒක යා තේරුම් අරගෙන අපිව තල්ලු කරුවා ඉස්සරහට කියලා දීලා මම හිතන්නේ ඒක තමයි මවක්ගේ වගකීම අනිවාර්ය ඒක හරියටම යා ඉෂ්ට කරා අපි ඊළඟට අහන්න ලෑස් වෙලා ඉන්නේ මංජරි ගීතය මේ ගීතය කොහොමද නිර්මාණය වුනේ පොඩි බෑග්ග්‍රවුන්ඩ් එකක් කියන්නකෝ මේක මේක මෙලඩි එක හැදෙන්නේ ඉස්සලාම මට අවශ්‍ය වෙලා ඉන්දියාවේ මියුෂිෂන් කෙනෙක් අනිල් කියන ලංකාවේ යාළුවයි අනුකිර යාළුවයි එක්ක එකතු වෙලා තමයි මට යව මුණ ගස්සන්නේ කොහොම හරි එයා තමයි මෙලඩි දාන්නේ ඕක ඇවිල්ලා පොඩි පංජාබි ස්ටයිල් එකකට තමයි හැදෙන්නේ සහ පොඩි වෙන අරබික් වගේ මියුසික් ටිකක් තමයි ඔකට මික්ස් වෙන්නේ මේකත් අවුරුදු 15කට 18කට විතර කලින් හදපු සින්දුවක් ලංකාවේ හොඳම ප්ලේයර්ස් දාලා ඒක ඔරිජිනල් ගීතේ තියෙනවා අද එහෙම මියුසිකලි ගොඩක් arrangement එකක් නැහැ හැබැයි ගීතය අද වෙන හැඩයකට තියෙනවා මේ ගීතය ඒ කාලේ මම සංගීත ප්‍රසංගවල ගායනා කරනවානේ ඉතින් මට ඕන කරලා තිබ්බා ඒ වගේ නිකන් පංජාබි හැඩයට පොඩි කෑ ගහලා අර හඬ පිට කරන ගීතයක් ඕක හිමීටර කියන්නේ නැහැ ඕක කෙලින්ම හඬ හඬ හයියෙන් පිට කරන්නේ කෑ ගහලා ඉතින් ඒ ගීතය මං හිතනවා ඒ ඉන්දියානු ඒ ස්ටයිල් එක එයාගේ මේ මෙලඩියට ආවා ඒක ලස්සනට මං සෑහෙන උත්සාහ කරා ඒක ඒ විදිය සිං කරන්න ලස්සන ගීතයක් ඒක එහෙනම් අද අපිට අහන්න පුළුවන් නාද බෑන්ඩ් එකත් එක්ක පළවෙනි වතාවට වාචිසු සාමිගේ කටහඬින් මේ මංජාරි मंजरी लंगला तरन बहिला मग सिरियाने रागयन पहिला तह किन रिंगला मी वितई तिरे मंजरी लंगला तरन बहिला मग सिरियाने रागयन पहिला तह किन रिंगला मी वितई तिरे मगनारी ओ मन
මංචකමෙ සහ ඩයලොග් channel 1 ගෙනත් එන කොමේ vibes එකයි ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ අද දවසේදී අපි වාචිස්සන්ගේ කටහඬින් අපි මීට කලින් අහලා නැති හැබැයි ඔහුගේ අති නිර්මාණය වුණ ගීත කිහිපයක් පළවෙනි වතාවට අද අපේ program එකේදී ඇහුවා ඒ වගේම නාද බෑන්ඩ් එක එක්ක අපි වෙනස් ආකාරයකට ගීත කිහිපයකුත් ඇහුවා මේ නාද බෑන්ඩ් එක ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ මොකද මේ වාචිස්සන්ට පොඩි history එකක් තියෙනවා මෙතන අපි ඔයාගේ වාම කියමු කොහොම මොන වගේ ඉතිහාසයක්ද මේ නාද බෑන්ඩ් එකත් එක්ක තියෙන්නේ කියලා ඇත්තටම නාද බෑන්ඩ් එක එක්ක තියෙන ඉතිහාසය නාද හැදෙන්න කලින් මගේ සංගීත කණ්ඩායමක් මම කරා මම ලිගම්බු ඉද්දී මම වෙනප්පු ඉද්දී ෆයර් කියලා වාචිමුත් ෆයර් කියලා ඒකේ ලීඩ් ගිටාරිස් තමයි නයන සහ ඒකේ හිටු ප්ලේයර්ස්ලා අද ලංකාවේ අමුතුමතු වැඩ කරමින් ඉන්නවා සංගීත කණ්ඩායම් වල ඉතින් ඒ කාලෙත් නයනට අවශ්‍යතාවය තිබ්බා මේ පාට් එකක් ගහලා අපිට අපි සාමාන්‍ය බෑන්ඩ් එකක් අපි කර කර හිටියා හැබැයි මටත් උවමනාවක් තියෙන හැමතිස්සෙම එක වෙනස් කරන්න නයනට දැටිවම මේක තිබිච්ච එක්කෙනෙක් ඒ කියන්නේ මේ 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 තියෙන විදිහ නෙමෙයි වෙන විදිහකට මේක වෙන්න ඕන කියන එක ඉතින් මට තේරුණා ඒක තේරිලා පස්සේ කොහොම හරි නයන මට ඇවිල්ලා කිව්වා අයියෝ මෙහෙමයි මට මෙහෙම අයිඩියා එකක් තියෙනවා මට මේක බෑ මට දැන් වෙනස් වෙන්න ඕනේ කියලා. ඉතින් අතරම මම ඒක අවස්ථාව දුන්නා මොකද මම දන්නවා නයන වෙන දෙයක් හිතමින් ඉන්නේ කියලා. ඉතින් ඒ වගේම ඒ මම හිතපු දේ මං හිතුවටත් වඩා තැනකට නයන අද ඇවිල්ලා තිනවා. ඉතින් මට හරි ආඩම්බරයක් මගේ බෑන්ඩ් එකේ යා හිටපුවා කියන කියන එකටත් මට ආඩම්බරයක් වෙන තරමටකට නයන එයාගේ මියුසික් ජෝනර එක අරන් ඇවිල්ලා තිනවා. යා. එයාට පුළුවන් එයාගේ සංගීත කණ්ඩායම මං දකින්නේ ලංකාවේ සංගීත කණ්ඩායම් වලින් නාද සංගීත කණ්ඩායම ඕනෑම සංගීත රටාවකට අනුගත වෙලා ප්ලේ කරන්න පුළුවන් සංගීතමය විඥානයක් ප්‍රබලව තියෙන සංගීත කණ්ඩායම. ඒ කියන්නේ ක්ලාසිකල් ගීතද අපි හිතමු නන්දාමාලි මහත්මියගේ සංගීත සපයන්න කිව්වොත් එහෙනම් මං හිතන්නේ මට නම් එකපාරට මේන්නේ නාද. ඒ ඒ ඒ අතරතුරේ තව අපි හිතමු රොක් සිංග කෙනෙක් ලංකාවේ චිත්‍රා සෝම්පාල දෙකක් ඔව්. හරි තියන්න බැරි දෙකක්. හැබැයි ඒකට සංගීත දෙන්න කිව්වොත් නාද සංගීත සපේනවා. ඉතින් ඒ වගේ මං හිතන්නේ නාද සංගීත කණ්ඩායම ලංකාවේ පිනට පහළ වෙච්ච සංගීත කණ්ඩායමක්. මගේ දැනුම හැටියට. මොකද ගීතයක් ගායනා කරද්දී දැන් මේක මේ 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 ඉන්ස්ට්‍රුමන්ට් දෙක තුනකින් මේගොල්ලන්ගේ. තව ඉන්ස්ට්‍රුමන්ට් එහෙම මේගොල්ලන්ගේ. ඔව්. ඒ වගේ ඒගොල්ලන්ට පුළුවන් ලංකාවේ මං හිතන්නේ එකම සංගීත කණ්ඩායමේ එහෙම කැපැසිටි එකක් තියෙනවා. කැපැසිටි එකක් තියෙනවා. ඉතින් ඒක තමයි වාසනාව කිව්වම. ඒ වාසනාව අඳුරගත්තා නම් වටපිටාවේ ඉන්න මියුසික් ඕගනයිස් කරන, කන්සර්ට් ඕගනයිස් කරන සහ මේ මේ සම්බන්ධව වැඩ කරන කට්ටිය මං හිතන්නේ ආද බෑන්ඩ් එක ඉන්ටර්නැෂනලි ලෝකෙ මාර හැගීම් දනවන සංගීතයේ සපයන පුදුමාකාර සංගීත කණ්ඩායමක් වෙයි කියලා මට මැවෙනවා ඒක. ඉදිරියේදී මං හිතනවා එහෙම වෙයි කියලා. මං සුබපතනවා වුන්ට තව තවත් ඉදිරියට මෙවැනි ප්‍රසංග සහ මෙවැනි සංගීත රටාවල් අපේ ලක්භූමියට ලක්භූමියේ ඉන්න අපේ ප්‍රේක්ෂකයින්ට ලබා දෙන්න කියලා. ඉතින් දෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා ඒක වුන්ට තව තවත් ඒ ධෛර්ය ශක්තිය සහ වාසනාව ලැබෙන්න කියලා මේ සංගීතය කියන පරතර කියන්නේ ඉමක් නැති මේක ඇතුලේ තව තවත් හොඳට සැරිසරන්න ලැබේවා වාසනාව නාද සැලියුට් හැමදාම මොකද හොඳ සංගීතය කියන්නේ අපේ ජීවිතේ අනිවාර්යෙන් යුනිවර්සල් ලැන්ග්වේජ් මියුසික් අපි අවසන් කරන්න කලින් මට මේ ප්‍රශ්නේ වාචිකෙන් අහන්න ඕනේ දැන් ඊළඟ ජෙනරේෂන් එක අපි දකින පටන් ගන්න තියෙන මියුසික් ඉන්ඩස්ට්‍රි එකට ඇතුල් වෙලා තියෙන්නේ අලුත් අලුත් දේවල් වෙනවා පොඩි පොඩි ලස්සන ලස්සන දේවල් වෙනවා අපිට පේනවා වෙනස් වෙනස් දේවල් තේමෙන් එනවා අපි ආදරය කරන වයස් ભેදයක් නැතුව අපි ආදරය කරන ආටිස්ට් කෙනෙක් හැටියට ඔයා මං හිතන්නේ අර ටයිම්ලස් එවර්ග්‍රීන් ආටිස්ට් කියලා කියන්නේ ඒ වගේ ආටිස්ට් කෙනෙක් හැටියට මොන වගේ පණිවිඩයක්ද වාට දෙන්න තියෙන්නේ මේ ඉදිරි ජෙනරේෂන්ස් වලට ඔව් මම දකිනවා අලුත් ජෙනරේෂන් එකේ මියුසිෂන්ස්ලා සහ නිර්මාණකරුවන් සහ ගායන ශිල්පීන් ශිල්පිනියන් ඔවුන් මට හිතන්නේ
අපි ඉවර කරපු තරින් පටන් අරන් තියෙන්නේ. ඒක තමයි. ඒ කියන්නේ අප්ඩේට්. ඒගොල්ලෝ එක පැත්තකින් ලොකු දැනුමක් තියෙන ඒගොල්ලන්ට. විඥානයක් තියෙනවා ස්වර ගැන සහ ස්වර ඇතුලේ තියෙන ස්වර ගැනත් හොයලා බලන්න. තරම් ඒගොල්ලෝ හරි විඥානයක් තියෙනවා. හරිම මේ ඒක හරිම හොඳයි මං හිතන්නේ අපි රටට. ඒක ඇතුලේ මං ගොඩක් අය අලුත් පරපුරේ ගාන ශිල්පිනී ශිල්පිනියන්ගේ ගීත මං පුදුමාකාර විදිහට රස විඳිනවා. ඒ කියන්නේ ඒ මම ඉගෙන ගන්නවා කියන්නකෝ ඒකේ. මම ඉගෙන ගන්න හැමදෙස්සෙම ඒගොල්ලෝ ගායනා කරන දේවල් බලලා මගේ හැඩයක් තවත් හැදෙනවා ඒකේ. ඒ නිසා මං හිතන්නේ ඒගොල්ලන්ට දෙන්න තියෙන පණිවිඩය තමයි සමහර තැන්වලදී මං දැකලා තියෙනවා ඒගොල්ලන්ට අත්දැකීම් නැතිකම. හැකියාව තියෙනවා. හැකියාව තිබ්බට සමහර අවස්ථාවලදී ඒගොල්ලන්ගෙන් කිලිහිලා යනවා මානසික කෑලි මම දැකලා තියෙනවා. නෑ මම අර ප්‍රශ්නයක් අහපු නිසා මම ඒකට උත්තරයක් දෙන්නේ. එහෙම දෙයක් මොකද්ද තියෙන්නේ කියන එක කියපු නිසා. නැත්නම් ඔගේ අඩුපාඩුවක් නෙමෙයි මම මේ කියන්න හදන්නේ. ඔවුන්ට මොන හරි දෙයක් හදා ගන්න තියෙනව නම් තියෙන්නේ අන්නේ කෑලි. ඒ කියන්නේ අපි වැඩි හිටියෙක් වෙනකොට ඒ වැඩි හිටියට ගරු කරන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. අපිට හැබැයි අපිට අපිට තරම් සින්දු කියන්න බැරුව ඇති වැඩි හිටියට. අපිට තරම් සුර දරබඩ දරබඩ ගාලා ළඟ ළඟ කියාගෙන ප්‍රැක්ටිස් නැතුව ඇති. යා නිකන් සින්දුව නිකන් කියලා යනවා ඇති. එහෙම කියලා අපි පොරවල් නෙමෙයි. ඒ නිසා අපිට අපි ගාව තියෙන්න ඕනේ ඒ ගරුත්වය. ඕනම කෙනෙකුට ගරු කරන එක. වයසින් වැඩි හෝ අඩු හෝ ගැහනුද පිරිමිද ભેදයක් නැතුව ගරුත්වය කියන එක නොමිලේම දෙන්න පුළුවන් එකක්. ඒ ගරුත්වය අපිට දෙන්න පුළුවන් නම් සමාජයට සහ අපි ඉදිරියෙන් ඉන්න අයට අලුත් පරපුර මං හිතන්නේ මාරකක් වෙයි. ඒකත් එකතුළු. දැන් මේ කෝච්චිය යනවා වගේ නිකන් ඔක්කොම පෙරලගෙන යන්න හදනවා එකක් තියෙනවා සමහර අවස්ථාවලදී මං දකිනවා. ඔව්. ඉතින් එහෙම නැතුව බොහොම කාම මේක හරි කාම යන්න ඕන ගමන. අනිත් එක මේ හිත සුද්ධෙන්ම තියාගන්න ඕනේ. මේ මම විතරක් නෙමෙයි මේක ලෝක ජීවත් වෙන්නේ. තව වටපිටාවේ මේ ගොඩාක් කට්ටි ඉන්නවා. තව ගායන ශිල්පීන් ගොඩාක් ඉන්නවා. ඒ නිසා මේ මම තනියම මේ ගමන ගිහිල්ලා මේ ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. අපි ඔක්කොම යන්න ඕන මේ. ඒ නිසා මේ ආදරය, කරුණාව, ගෞරවය, ගරුත්වය ඒක නැතුව මේ ගමන යන්න බෑ. ඒක තිබුණොත් සැනසීමෙන් ඉන්න පුළුවන් මටත්. ලෝකෙට ඔක්කොම සැනසීමෙන් ඉන්න පුළුවන්. आराधना අපි දෙක එකතු වුණාට විශේෂයෙන් වාච් මම හිතන්නේ අපි මියුසික් ඉන්ඩස්ට්‍රි කී ඊළඟට මොකද්ද එන ප්‍රොජෙක්ට් එක කියලා බලාගෙන ඉන්න ආටිස්ට් කෙනෙක් ඔයා අපිට ඊළඟට මොන වගේ දෙයක් එයිද කෙටියෙන් කිව්වොත්. ඕ දැන් අර මං කිව්වා මං තාම අතරමං වෙලා ඉන්නවා සින්දු ගොඩක. හරිද? ඒ අතරතුරෙන් කොමර්ෂල් ගීත කීපයක් ඉස්සලා මම දෙනවා ඔඩියන්ස් එකට. ඒ කියන්නේ ඒකත් අලුත් ජෝනර් එකකට නිර්මාණය වෙච්ච ගීතයක් තියෙනවා මුලින්ම. පොඩක් මේ දවස්වල මම නිර්මාණය කරමින් ඉන්නේ පොඩක් නටන්න කරන්න පුළුවන් පොඩි සතුටින් ඉන්න පුළුවන්. ඕකේ. හැපි එකේ ඉන්න පුළුවන් මේ දුක් විවි අඬාඬ ඉන්න නැතුව ජීවිතේ විඳින්න පුළුවන් කියන වගේ ගීත ටිකක් තමයි දැන් මේ නිර්මාණය කරමින් යන්නේ. හැබැයි මගේ ගීත වර්ගයක් තියෙනවා ජීවිතේ ගැඹුර අපේ ජීවිතේ ගැඹුර මොකද්ද ආදරේ තියෙන ගැඹුර ආදරේ තියෙන දැන් හිත හිරි වැටෙනවද ඇස් දෙක දැකලා එවන්න ද ආදරේ සුසුමක තියලා මෙහෙම නිකන් කියන්නේ. ඒ වචන ටික. ඒක ඇත්තම ආදරේක. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපිට ආදරය ගැන තව අපිට ගැඹුරින් හිතන්න පුළුවන් දේවල් තියෙනවා සහ අපේ භාෂාවක් තියෙනවා. මම හිතන්නේ සිංහල භාෂාව කියන්නේ මම හිතන්නේ ලෝකෙටම මට දැනෙච්ච විදිහට මහා ගැඹුරු භාෂාවක්. ඒක එක ඇවිල්ලා ඒ භාෂාව ඇතුලේ ලෝකේ තියෙන ඕනම භාෂාවක තියෙන හැඩතල තියෙනවා. ඒ වචනවල වචනක් තියෙනවා. මේක ලොකු පොතක් නේ තියෙන්නේ. ඔගේ වචන ගොඩ මම හිතන්නේ මටම දන්නේ නැහැ තව කොච්චර වචන තියෙනවද කියලා සිංහල භාෂාවේ. ඒ තරම් වචන ගොඩක් තියෙනවා. අර්ථ තියෙනවා. හැඟුම් දරවන්න පුළුවන් ලෝකේ ඕනම කෙනෙකුට. ජපන් විදිහේ වචන තියෙනවා. අරාබි විදිහේ වචන තියෙනවා. ඒ කියන්නේ අපේ වචන ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ අපිට ගොඩාක් දේවල් මේක යන්න පුළුවන් ඉඩකඩ අදටත් තියෙනවා මේ සිංහල භාෂාවත් එක්ක. හැබැයි මේ භාෂාව ලෝකේ සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න අමාරුයි. ඒක මොකද සබහදහමත් එක්ක තමයි අපේ භාෂාව තියෙන්නේ. ඒ නිසා ඉතින් හැබැයි සබහදහම තේරුණු දවසකට ලෝකෙට
අපේ ගීත තේරෙන්න ගනි. ඒ තරම් ගැඹුරු භාෂාවක් අපේ භාෂාව. ඉතින් ඒ හැම ගීත කීපයක් නිර්මාණ කරමින් යනවා අවුරුදු ගාණක් තිස්සේ එක හද හද එනවා. දාන්න හිතෙන්නේ නෑ තවත් ලස්සන කරලා දාන්න තමයි හිතෙන්නේ. ඒ නිසා ඒක එක පිටිපස්සේ තියෙනවා දැනටත් ගායනා කරලා තියෙනවා තව ලස්සන කරමින් ඉන්නවා. මුල්ම ගීත දෙකක් ක්ලාසික කරලා තියෙනවා. කමර්ෂල් ගීත දෙකක්. අපිට ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ළඟදීම පුළුවන්. හුඟක් ආසාවෙන් ආදරෙන් බලාගෙන ඉන්නවා මේ ගීත අපිට ඇහෙනකන් දකින්න ලැබෙනකන්. වාචි thank you very much. අද අපිත් එක්ක ඉක්දුනාට. Thank you. Thank you very much. ඒ වගේම ඔබටත් ස්තුතිය දවසේ අපිත් එක්ක ඉක්දුනාට අපි එහෙනම් ඊළඟ එපිසෝඩ් එකේ හමු වෙමු මේ කොමේ වයිබ්. Penala ong magmatang aba hunggala esgasala hin siru adak dila sangita yata heda vedala mesa terasa vedi kada dila santosha yata multana dila tetta rukena aye balna tanna hita pura mesa desa paisa mata ina sama meso kenatai taleta malsara mal dunnen vidikanata nakamina mesa de itin varalla kellorale pavela enna di sadata nitam pava paddala denna sinagassala kellorale pavela enna di sadata nitam pava paddala denna sinagassala gala hale sara sade nura balea Ula una wala kule hade ibeya tala pela damano e mage sneha sita mata nata gaya hade veleya utamila den sima bandore anna hagumila den ashaven kale anna hagumdara van maya van pavi anna susun sima van pira den ashaven patu patanna sala sunduru hadeya bamburu ade satara dishanu metilseya bamburu vile tisari wage gamana mageya labana mage sikuru mage hita thadanna udamila dan sima bandore anna hagumila dan ashaven kale anna hagumdara van maya van pavi anna susun sima van pira dan ashaven patum patanna sangeeta yata heda Santoshayata multana dila Tetta rukena aye balna tanna Hita pura Mesa desa paisa mata